දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 510 වන ටෙලිවැකිය. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑමේ මහත් තෙමගුල සිහිකරන දවස. අද වගේ දවසක සිදුහත් කුමාරයා බුද්ධත්වයේ ලැබීමෙන් පසු දේශනා කළ පළමු ප්‍රීති වාක්‍යයෙන් ටෙලිවැකිය ආරම්භ කරමු නේද? බොහෝ කාලයක් මේ සංසාරයේ ඉපිද ඉපිද ඇවිද්දෙමි. එසේ ඇවිද්දේ මේ පංචස්කන්ධය හදන වඩුවා කවුද කියලා සොයා ගැනීම සඳහායි. එය සොයාගත්තෙමි. ඒ වඩුවා තෘෂ්ණාවයි. තණ්හාවයි. සියලු කැණිමඩල විනාශ කළමි. දැන් මා නැවත ඉපදෙන්නේ නැත. නැවත ඉපදීමක් නැත. ඔව්, තෘෂ්ණාව නැති කළ තැන නැවත ඉපදීමක් නැත කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කළේ. උපදින්න මේ සංසාර ගමන ඉවර වෙන්නේ නැහැ. ඉපදීම නැති කිරීමට නම් තෘෂ්ණාව නැතහොත් තණ්හාව නැති කළ යුතුමයි කියන පණිවිඩය තමයි බුදුරජාණන් වහන්සේ අපට මුලින්ම පහදලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ උපත ලද බුද්ධත්වයට පත් ඔය ಭಾರತೀಯ සමාජය තුළ එකල විවිධ වූ මිත්‍යා දෘෂ්ටික වාද විවාද පැවතුණා. විශ්වාසයන් පැවතුණා හරියට අද අපේ සමාජය තුළ වගේ. හොඳේ, අද වන විට බුදුන් දෙසූ දහම වෙනුවට බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලද්දේ කොහේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන භාෂාවෙන්ද? බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියද? ඒ වැඩියේ කොහොමද? ආදී මහා නිස්කාරණ මතවාදවල අපේ සමහරුන් පැටලී සිටිනවා. මාධ්‍යත් ඒ සඳහා වැඩි කාලයක් වෙන් කරමින් ඉන්නවා. නමුත් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය අද අපට ඇත්තටම මතකද කියන තරමටම අපේ ජීවිත ලෞකික වෙලා. දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ග වෙනුවට අප බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල ධර්මයේ තුලම විවිධ තර්ක විතර්ක මැද දුකම හොයාගෙන යනවා නේද? ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ගිය තැනත් බුදුරජාණන් වහන්සේ අත්හල දේවල් මහා තදින් එලෝ එලෝ බදාගන්නට අපේ ඇති කැමැත්ත බලන්න. එදා ಭಾರತ සමාජයේ වෙලාගෙන තිබුණු කුලවාදය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. කිසිදු මිනිසෙකු උපතින් වසලේකුවත් බ්‍රහ්මණේකුවත් වෙන්නේ නැති බව කිව්වා. මිනිසා මිනිසෙකුද නැද්ද යන්න තීරණය කරන්නේ ක්‍රියාවෙන් බවයි එදා උන්වහන්සේ දේශනා කළේ. ඒත් අදත් අප කුලවාදයේ කරපින්නගත් ජාතියක්. ඒක ගිහි පැවිදි කියලා වෙනසක් නැති තරමටම අපට අත්හරින්න බැරි වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයටම ගැලපෙන පොදු නීතියක් හඳුන්වලා දුන්නේ. අද ඔය ලෝකේ විවිධ රාජ්‍යයන් තම ආගම්වලට, තම තමන්ගේ දේශ දේශාන්තරවල විවිධ සීමාවන්ට ගැලපෙන ආකාරයට නීති සකස් කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නීතිය මෙලවසේම පරලව ජීවිතයේ සඳහාත් එකසේ වැදගත්. හොඳේ, පරපණ නසන්න එපා. අදත්තා දාණය, ඒ කියන්නේ අන් සතුදී බලෙන් ගන්න එපා. ධනේ වස්තුව සොරා ගන්න එපා. පරිසර සම්පත් හුරකන්න එපා. කාමෙහි වර්ධවා හැසිරෙන්න එපා. මුසාවාදේ, ඒ කියන්නේ බොරු කියන්න එපා. සුරාමේරේ එපා. ඇත්තටම හොඳට බලන්න, මේ පංචශීලයේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අටසිල් සමස්ත ලෝකීම ක්‍රියාත්මක වත්මන් සියලු නීතිවලට පදනම වෙලා තියෙනවද නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. නීතිය ඉදිරියේ සියලු මිනිසුන් එක සමාන බව, මිනිසුන් වර්ගයේ, කුලයේ, ධනයේ, පාට, පක්ෂ, ජාති ආදී වශයෙන් විශේෂ කොට සලකන්ට බැහැ කියලා බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ. අද මේ ඔස්සේ විවිධ නීති මහා පොත් ලෙස මුද්‍රණය කර තිබුණත් ඔබම කල්පනා කරලා බලන්න, අප නීතිය ඉදිරියේ
ඇත්තටම අදත් එක සමානද කියලා, නීතිය ඉදිරියේ එක සමානද කියලා නේද? හැබැයි එකක් මතක තියාගන්න, බුද්ධ ධර්මය අපට සදාචාර නීතිය උගන්වනවා. ඒක තමයි විශේෂ. අකුසලයන්ගෙන් පාපයන්ගෙන් තොරව ජීවත් වීම තමයි බුදු දහම අපට උගන්වන සදාචාර නීතිය. විශේෂයෙන් අටලෝ දහම කියන්නේ ආංගේ ස්වභාවික නීතියට. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක, මේ තමයි අටලෝ දහම. මේ අටලෝ දහමට කාටවත් පගාව අල්ලස් දෙන්න බෑ. අටලෝ දහමට රජ, මැති, ඇමති, ධන බල ඇති, දුගී මගී යාචක කියලා විශේෂත්වයක් නෑ. රාජනීතියෙන්, ආණ්ඩුවල දේශපාලන බලපුළුවන්කාරකම් වලින්, ඒ විතරක් නෙමෙයි අල්ලස් දීමෙන් පවා නීතියෙන් ගැලවෙන්න පුළුවන් වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අටලෝ දහම කියන ස්වභාවික නීතියෙන් නම් ගැලවිලි බොරු පුතේ. හොඳේ, කන්දක ගුහාවක සිටියත්, මුහුද මැද සිටියත්, අහසේ සිටියත්, කර්මේ නම් ස්වභාවික නීතියෙන් අප කිසිවෙකුටත් ගැලවීමක් නෑ. අප කිසිවෙකුටත් අකුසලයට දඬුවම් ලබා දෙන ස්වභාවික නීතියෙහිවත් කර්මයෙන් ගැලවෙන්න බැරි බව කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් අගනේ කියලා මේ උතුම් වෙසක් පුන් පොහොදා ටෙලිවැකිය නිමා කරනවා.